ඊයලිදංශ කිරීමේ කටයුතු කඩිගම් කිරීමට යුරෝපා සංගමයෙන් තවතුරටත් සහය ස්ට්‍රීලංකාවේ ගැටුම්වලින් පස්සුව සිද වූ සංවර්ධන ක්‍රාදාමය ඇතුළත් ජයරූප ප්‍රදශනයක් යුරෝපා පර්මෙන්න්තුවේ දී පසුගේෙදා පැවැත්වන. බ්‍රසල් හි යුරෝපා පාර්මින්තුවේ පැවති මෙම ප්‍රදශ්නය උතුරවසන්තය කාර්සාධක බලකාය ප්‍රධානී. ජනාධිපති ජේෂ්්‍රදේශක පාර්මේන්තු මන්ත්‍රී බැසිරවාාජ පක්ෂ සහ යුරෝපා පාර්මෙන්න්තු මන්ත්‍ර ආචර්ය ලිබෝ රෝසෙක යනමහත්තතුරුන්ගේ ප්‍රධානත්යෙන් පසුගේදා විෘත විය. LTCTE ්‍රස්වාදය නිමාවීමත් සමග ශ්‍රී ලංකාව වත්මන්තත්්‍යය පලිි කරන චයරූප මෙම ප්‍රදශනයට ඇතුළත් විය. අංශ පහක් ටතේ චයරූප ඉදිරිපත් කරතිබුණ. ත්‍රස්සවාදය මානශය මෙහෙුම් සුබසාධනය සහ යයටඩිතල පහසකමයාන අංශයටතේ ප්‍රදශනය කරු චයරප වලින්. ශ්‍රී ංකාවේ වත්ම වැඩපිළිවෙල මනාව පිළිබිඹ විය. ස්්‍රී ලංකාේ බ්්‍රසෙල්ස්ථානනාපතිකාරයාලය ප්‍රදර්ශනය සංධහන කරතිබුණි. යරෝපා පාරමේන්තු මන්ත්‍රණී එලිසබෙතා ගාඩිනී සහ යුරෝපාරමේන්තුවේ ශ්‍රීලංකා මිත්‍රියෝ සංගධානය ඊට අනුග්‍රහයකත්තය දැක්විය. ප්‍රස්සවාදය නිසා අහිංසක ජනතාවගේ බලාපොරොත්තු සුන්වීම සහ ත්‍රස්වවාදය නිමවත් සමග එම අහිංසක ජනතාවගේ අපේක්ෂාවන්, යලිමල් පලගන්වෙන් ආකාරය ප්‍රදර්ශනය නිරපණය විය. ප්‍රදශනය විවෘත කරමින් අදහස්තැක්වූ පාර්මේන්තුමන්ත්‍රී බැසි රජපක්ෂමතාකයාසිටියේ වසර තියක්ක් මුළල්ලේ ත්‍රස්වවාදෙන් විනාශ වූ උතුරු ප්‍රදේශය ජනාධපති මහින්ද රාජපක්ෂමතිතුමාගේ මහින්ද චිත්‍ර ප්‍රතිපත්තියට අනුකූලව යළ ගොඩනඇන්වෙන බවයි. තුරුදශ LEය නිදහස්කරගත් ප්‍රදේශ යළි සංවර්ධනයකිරීමේ ක්‍රියාදාමය මේ වන විට සිදුවමින් පවති. න් පසු ජනතාව යාලි පදිංචිකරීමෙන් අනතුරුව එම ප්‍රදේශවල ජනතාවටද ප්‍රජාතන්ත්‍රවදී නිදහස භෘක්තිවිඳීමට ඉඩකඩ ලබාඩීම රජේ අරමුණයි. මේදී වැි දුර්‍රත් අදහස් ඇක්වූ රජපක්ෂ හතා උතුරු ප්‍රදේශය යාි ගොඩනැවීම සඳහා යුරපා සංගමත් යුරரோපා පාර්මේන්තුවත් ලබාධන සහය අගේ කළේය. එම සහයෝගිය ඉදිරි කටේතුවලට, මහත් ශක්තියක් බවද එමහතා පැවසීය. හිදී අදහස්තක්වූ යුරෝපාර්මෙන්න්තුවේ සිටින ශ්‍රී ලංකාවේ මිතුුකාණ්ඩායේ ආචාරය චර්ස් තැනෝක් මහතා අදහස්තක්වමින් අප නිවන්තරයෙන්ම ශ්‍රී ලංකාවට උපකාර කළයුතු බවත් කිසි පිටකත් ඔවුට එරහිව ක්‍රියානකළ යුතු ව සඳහන් කළය. එමෙන්ම ශ්‍රී ලංකාවට ජSPී සහනේ ලබාදීම සඳහා සියලු දෙනාගේම සහය ලබාද යුතු බවද තැනක් මහතා කියයාසිටියයේ මේද අහස්තක්ව ුෝපාර්මෙන්තු මන්තමනී එලසබෙතා ගාඩ්නි මහත්මියය කියයාාසිටියේ ශ්‍රී ලංකාව තුළ සාමය සහ ජීවනය ගොඩ්නැගී ඇති ආකාරය පිළිබඳ දැනුවත්කිරීම ප්‍රදර්ශනය අරමුණ බවයි. යුරෝපා සංග මේ ශ්‍රී ලංකානී ෝොජිත රවිනාත ආර්යසිංහ බාණ්ඩාගාරලේකම් ආචරය ප. ජයිසුන්දරයන මහත්තවරුණු ඇතුු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. මේ අතර බැසිරවාජපක්ෂ මහතා යුරෝපයේ විදේශ කටයතු කොම සාරෙස් බනීටා ෆෙරේරෝ වැල්ඩ්නර් මහත්මිය සමඟද දවිපර්ශවික සාකච්ඡා පැවැවතිය. ඒ.ද වැල්ඩ්නර් මහත්මිය උතුරු ප්‍රදේශය වත්මාන් වැඩපිළිවල අගේ කලාය. එෙන්ම යලිපදිංචකිරීම කටයුතු කඩිනම් කිරීම සඳහා යුරෝපා සංග ලබාන සහයෝගිය තවදුර්ගල් ලබාගන බවද ඇය ප්‍රකාශ කලාාය.